මගේ හැටි දන්නේ අපේ කොලෙජ් එකේ කට්ටියයි විතරනේ නැද්ද? අනේ අනේ මේ ආදරේදි නම් මං හරි අවංකයි හරි. කියලා හරි ඉක්මනට ඇඟින් බර වෙනවනේ. ඔයාලට නම් ඉතින් මේ හැමදේම විහිළුනේ. හරි හරි මේ මම උඩට එනකොට ඔයගොල්ලන්ගේ අම්මා කොල්ලේ හිටියේ. මං අහගෙන බෝඩි වල කොල්ල තුන් දෙනෙක් ආවා කියලා. නෑ සිරාවට හුන් තුන් දෙනා හැම්සම්ද? ඔය ඉන්නේ උඹලා සිතින් ප්‍රේම වඩන සුරංගනාවන්තෙද්ද නේ? මොකද වන්නේ? ඔතනින් එකෙක් නම් හැනම ඩීසන්. එයා නම් එයාගේ පාඩුවේ ඉන්නවා. හැබැයි අනිත් තුන් දෙනා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. තනි කරම පැණි මුත්‍ති. අර සුදු කොල්ලගේ නම් පොඩි ලුක් එකක් තියෙනවා. මෙන්න හැන ට්‍රයි එක මාව සෙට් කරගන්න. මොකද කියන්නේ කියන්නේ අර තුන් දෙනා පොඩ්ඩක් බයිට් කරමුද? එකෙන්ම යමු. ළමයි කියපු දේවල් එක්ක කියපුවා කරපුවාත් එක්ක නම් මට එහෙම ඉන්තර බල රස්සාවක් දෙන්න නම් අමාරුයි. හැබැයි ඒ ඩෙරම් පුතත් නිතරම මට කිව්ව එකේ මට පුළුවන් හැටියට මම ওই ළමයට සාධාරණයක් කරන්න. හැබැයි ඉතින් ওই ළමයි මගේ යෝජනාවට කැමති නේද දන්නේ නැහැ. වෙලාව හැටියට නම් ඕනම රස්සාවක් නැන්නේ. එහෙනම් ඉතින් මේ පුතාගේ හෙඩිදරි පෙනුමත් එක්ක මේ ගෙවල් දොරවල් එහෙම බලා කියාගෙන අපේ මේ වාහනේ තෙලවගෙන මේ ගෙදර සිකියුරිටි රස්සාව කරන්න පුළුවන් වෙයිනේ. මට ලයිසන් නැහැ මට. හැබැයි වාහනේ අරගෙන පුළුවා. මේ දුර බලාතර මොන ලයිසන්ද පුතා? කාර්යනේ. මේ දේවල් එහෙනම් හිමින් සීරුවේ කරගමු. නැත්තම් අපි නීතිය හැරලුවට ලක් කරා ගියයිනේ. ඉතින් මේ පුතා කැමතිද මේ රස්සාවට? අපෝයි ඔ මඩම් මං කැමතියි. එතකොට මේ පුතා නේද අර ලැප්ටොප් අන්න ඒකේ වැඩ කරන්න දන්නවා කියන්නේ ওই පුතා නේද? ඔව් පුළුවන් නේද? මෙච්චර දවස් නම් ඉතින් අපි ওই ලියන මහත්තයා තමයි ඔය දියකෙවිලි ගනුදෙනු වැඩ ටික කරේ පොත්තල. ඒත් ඉතින් දැන් ඔය තාසනෙත් එක්ක ඔය ලියන ඒවා පිළිගන්නේ නැතිලුන් ළමෙන්. ඉතින් ඔය ළමයාට පුළුවන් ද ඔය අපේ ලියන මහත්තයා ලියලා දෙන ගනුදෙනු ටික ඔය ලැප්ටොප් එකට ඇතුළත් කරන්න? ඔව් පුළුවන්. නැන්ද එතකොට මර? ඔයාලා මෙර මොනවද කරන්න පුළුවා? බඩ මේ වෙන කරන්න දෙයක් තිබෙම නැද්ද බා? මේකත් ආතල් ජොබ් එකමයි.
උඹලට කියන්න මම ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලේ හොඳම ගොවියෙක් සම්මානෙ මං ගත්තා. හිමාෂ පුතා ඕනෙන්ද? දෙන්නටම සතුටින් ඉන්න ඕන නම් ඔයාලගේ අම්මා ජීවත් වෙලා ඉන්න හොඳ නෑ. මේ බෝතලෙන් ටිකක් එහාට පොවන්න. ඊට පස්සේ අපි දෙන්නටම සතුටින් ඉන්න පුළුවන් වෙයි.